දශකයේ ඉතාම ජනප්‍රිය වුණු ඒ දැනට රංගන ශාස්ත්‍රයෙන් අපිට දකින්නට නැති ජනප්‍රිය තරු තුන්දෙනෙක් ගැන අද අපි කතා කරමු. ජයන්ත බෝපියාරච්චි කියන්නේ 90 දශකයේ තරුණියන්ගේ සිහින කුමරා වුණු බොහොම කඩවසම් නළුවෙක්. ඔහුගේ කඩවසම් බවට වගේම ඔහුගේ සිනහවට ආදරේ නොකළ කෙනෙක් නැහැ. ඒ නිසාම ඉතාම කෙටි කාලයක් තුල ජනප්‍රියත්වයේ ඉහළටම යන්න ඔහුට හැකියාව ලැබුණා. ගැහැණු ළමයි, ගිරිකුල අන්දරය වගේම හිම තාරකා, පෙම් කැකුල, සුමේදා වැනි බොහොමයක් නිර්මාණවල ප්‍රධාන චරිතය නිරූපණය කරන්න හැකිවුණු දක්ෂ නළුවෙක් තමයි ජයන්ත බෝපයාරච්චි කියන්නේ. නමුත් පසු කාලීනව අපිට ඔහුව නිර්මාණවලින් වගේම පෞද්ගලික ජීවිතේනොත් දකින්න ලැබුණේ නැහැ. මේ වෙන විට ඔහු වාසය කරන්නේ ඇමරිකාවේ වීම තමයි ඊට හේතුව වෙන්නේ. නමුත් අදටත් බොහෝ දෙනෙක් ආදරය කරන, අදටත් බොහෝ දෙනෙක්ගේ හදවත් තුළ සිටින දක්ෂ නළුවෙක් ලෙස ඔහු හැඳින්විය හැකියි. රාසි අන්වර් කියන්නේ 90 දශකයේ ඉතාම ජනප්‍රිය වුණු තරුණ සිත් වසඟයටගත් තවත් සම්මානනීය රංගන ශිල්පියෙක්. කුඩා කල සිටම රංගනයේ නියැලුණු ඔහු ජනේලය, පාලම යට, අරගලය, වීසි දැල ආදී විශිෂ්ට සිනමා පටවලට තම රංගන දායකත්වය ලබා දුන්නා. හොඳම නළුවාට හිමි සම්මානය කිහිප වතාවක් දිනා ගැනීමට සමත් වුණු ඔහු ඊට පසුව රංගනයෙන් ඉවත් වූ අතර වර්තමානයේ වන විට ඔහු ගැන තොරතුරු වාර්තා වන්නේ නැහැ. සුදාරක ජයසේන කියන්නේ 90 දශකයේ හැමෝම වගේ ආදරය කරපු දක්ෂ නළුවෙක්. හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන කියන ප්‍රවීණයන් දෙපළගේ පුතණුවන් වන ඔහු ගැහැණු ළමයි නාට්‍යයේ සුගත්ගේ චරිතය හරහා ඉතාම ජනප්‍රිය වුණා. ඒ වගේම එකගෙයි කුරුල්ලෝ වගේ ටෙලි නාට්‍යවලිනුත් ඔහු කා අතරත් ප්‍රසිද්ධ වුණා. 90 දශකයේ හැමෝම ආදරය කරපු මේ සුපිරි තරුවත් පසු කාලීනව අපට දක්නට ලැබුණේ නැහැ. වෘත්තියෙන් බැංකු නිලධාරියෙකු ලෙස කටයුතු කරන ඔහු තම වෘත්තීය ජීවිතය නිසා රංගනයෙන් ඉවත් වූ බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ තරු අදට අපට දකින්නට නැතත් ඔවුන්ගේ ඒ සුන්දර මතකවලට අදටත් හැමෝම ආදරය කරනවා. ඉදිරියටත් ඒ ආදරය ඒ විදියටම පවතීවි.